සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජල්නි ප්‍රේමදාස අපි හැමෝම වගේ මේ වෘත්තිමය කාන්තාවක්. ඒ කියන්නේ ස්වාධීනව තමුන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන කාන්තාවක්. අනික ගොඩාක් දේශපාලඥයන්ගේ වගේ වයිෆ්ලා වගේ දේශපාලඥයාගේ මුදල් වලින් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් සජිත් ප්‍රේමදාස ජීවත් වෙන්නේ ජල්නි ප්‍රේමදාස මේගේ ව්‍යාපාරෙන් තමයි. ඇත්තම කතන්දරේ. ඒක ගොඩාක් අය දන්නේ ජල්නි ප්‍රේමදාස වියා කරන ව්‍යාපාරෙන් තමයි මේ ස්ටාෆ් වලට කන්න දෙන්නේ. එයාගේ කරන සැලෝන් එකෙන් ඒක හොඳට හම්බ කරන සැලෝන් එකක් මම දන්න විදියට මේ ඉන්න සිකියුරිටි කට්ටිය කන්නේ එතකොට මෙතන ඉන්න වැඩ කරන ස්ටාෆ් එකේ කට්ටියට කන්න බොන දෙන මේ හැම කෙනාටම මේ සියලු දෙනාව රැක බලා ගන්නේ ඇයේ හම්බ කරන මුදලි මොකද සජිත් ප්‍රේමදාස පඩියක්වත් ගන්න කෙනෙක් නෙවෙයිනේ එතකොට එයාට මුදලක් නැහැ වියදම් කරන්න තේහින්ද මේ සියලු දේ බලා ගන්නේ ඇය තනියෙන් කකුල් දෙකෙන් නැගිටින ව්‍යාපාරික කාන්තාවක් ඉතින් මේ වෙලාවේ සජිත්ට ගහලා ඒක හරියන්නේ නැති බර දැන් අල්ලගත්ත අඩුම ගානේ පාර්ලිමේන්තුව ඇතුලේ චෝදනා කරනකොට ඒකට උත්තරයක්වත් දෙන්න බැරි පිටස්තර කාන්තාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න කාන්තාවක්. ඒතර මේ කියන කතා සම්බන්ධයෙන් මම නම් කියන්නේ සියලුම මන්ත්‍රීවරුන්ට කරන්න තියෙන හොඳම දේ තමයි ওই විදිහට චෝදනා කර කර ඉන්න නැතුව එළියට ඇවිල්ලා පාර්ලිමේන්තුව වරප්‍රසාද වලින් කතා කරන්න නැතුව එළියට ඇවිල්ලා කතා කරන්න. එළියට ඇවිල්ලා ඒතර නඩුවක් හරි දාන්න පුළුවන් නේ. මේ චෝදනා වලට විරුද්ධව ඔය ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාටම ජලි ප්‍රේමදාසට විරුද්ධව ගිහලා නඩු මාර්ගයකට යන්න පුළුවන් නේ. හරිම ලේසියිනේ කවුරු කොයි හරි වංචාවක් දූෂණයක් කොයි හරි සත්‍යයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ හින්දා මේ මේක මම එකයි කියන්නේ අර ගොඩාක් වෙලාවට අපි මේ ලංකාවේ ගොඩාක් පිරිමි පුරුෂාධිපත්‍යයෙන් පිරිච්ච රටක් මේක අර ස්වාධීනව නැගිටින කාන්තාවකට ගොඩාක් වෙලාවට හරි බයයි ඒක අපි හැමෝටම තියෙන ගා මෙයාටත් තියෙන එකක් මෙයාටත් තියෙන එකක් මටත් තියෙන එකක් අපි හැම කෙනාටම මේක මේ රට ඇතුලේ ස්වාධීනව කවුරු හරි කාන්තාවක් තනියෙන් ව්‍යාපාරයක් කරගෙන තනියෙන් දේශපාලනය කරගෙන අමාරුවෙන් නැගිටිනවා නම් එයාව ත්‍රෙට් එකක් විදිහට නැත්නම් යම් කිසි විදියකින් අභියෝගයක් විදිහට ගොඩක් අය දකින්න තේ නිසා සජිත් ප්‍රේමදාසට එක තියෙන තරහ ඔහුත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්න ඔබලා දේශපාලනික විසඳ ගන්න නැතුව පෞද්ගලික මේ ඔහු මේ අදාළත්වයක්ම නැති මේ දේශපාලනට අදාළ නැති එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉඳන් උත්තරයක්වත් දෙන්න බැරි ව්‍යාපාරයක් කරගෙන පැත්තල ඉන්න කාන්තාවකට මේ විදිහට කරන මඩ ගහන්නේ නැතුව හොඳම දේ තමයි එළියට ඇවිල්ලා මේ කාරණා පාර්ලිමේන්තු වරප්‍රසාදයටද කියන නැතුව එළියට ඇවිල්ලා මේ තියෙන වංචා දූෂණයක් වෙලා තියෙන දේවල් තියෙනවා නම් කියන්න. එතකොට ඇයට උත්තර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපහස නඩුවක් දාන්න පුළුවන්. ඇයට විරුද්ධව ඕගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහිලි ඉවර වෙලා කොයි හරි තැනක කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. එතකොට ඒ නඩුවකට යයි. ඒ නඩුවෙන් නඩුවක් තියෙනවා නම් එහෙම ඒ වලින් මේ කතා කරලා ඉවර වෙලා වැරදි කරුවා වෙයි. එහෙම නැත්නම් නිවැරදි කරුවා වෙයි. ඇයට ඔප්පු කරන්නත් පුළුවන්. ඔබට ඔප්පු කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන කිසි දෙයකට ඇයට එළියට ගිහලා උත්තර දෙන්නත්. ඇයට කොහොමත් උත්තර දෙන්න බෑ. අපිට උත්තර දෙන්නත් බෑ.